ඔක්සර්ඩ් ඇස්ට්‍රාසෙනකා එමතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිදේහ සාර්ථකව ගොඩනැගී ඇති බව තහවුරු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා ශෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. පළමු මාත්‍රාව ලබා දී මසකට පසු පුද්ගලයන් 2000කගෙන් ලබාගත් රුධිර සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව සනාථ වී ඇති බවයි ඔහු කියා සිටියේ. වැක්සින් එකේ ටික බලන්න පරීක්ෂණ සිදු කරගෙන යනවා. يعني වැක්සින් එක ගහන්න කලින් අපි 2000 කණ ඇඩියක් ලබාගෙන මාසයක් ඉවර වෙලා ඒගොල්ලන්ගේ රුධිර පරීක්ෂා කරලා බලවල අපිට තාම පැහැදිලිව පේනලා තියෙනවා ඉතාමත් සාර්ථක ලෙස ප්‍රතිදේහ ගොඩනැගෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් ඒක ඉතාම හොඳ සත්‍යක්. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකිකයන්ට මේ වැක්සින් එක හොඳින් වැඩ කරනවා කියන එක තමයි ඉතින් අදහස. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 784,500 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා. ඊයේ පමණක් එන්නත් ලබා දුන් පිරිස 11489 දෙනෙක්. ශ්‍රී ලංකාවේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත පිළිබඳව යුරෝපයේ සමහර රටවල් කිහිපයක අවකාලිකව එම එන්නත ලබා දීම අතර කිරීමක් පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. එහිදී අපි සඳහන් කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ එම ඇටලුව පිළිබඳව සඳහන් වන එක එන්නත් කාණ්ඩයක් පමණයි දැනට යුරෝපයේ රටවල් කිහිපයක තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබෙන්නේ. එම කාණ්ඩයට අයත් කිසිම එන්නතක් ශ්‍රී ලංකාවට ලබා දීලා නැහැ. එනිසා මෙම එන්නත ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව විතක බීවී නැති බව අපි බොහොම පැහැදිලිව සඳහන් කරනවා. ඒ නිසා මෙන්නත් කරන වැඩසටහන දැන් ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා. කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු එන්නත් වයස 60ට වඩා වැඩි පුද්ගලයින්ට ලබා දීමේ ප්‍රමුඛතාවය මත දැන්ට ක්‍රියාත්මක කරගෙන යනවා. ඉදිරි එන්නත් ප්‍රමාණයත් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබෙන බවට අපි විශ්වාස කරනවා. ඒ නිසා ඉදිරි මාස දෙකක් තුනක් කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය ඉතාම හොඳ පාලිත තත්ත්වයකට රැගෙන යෑමට හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි සති කිහිපයේ තවත් මිලියනකට කොවිඩ් එන්නත ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එන්නත් එක ලෝකේ රටවල් 133ක්වත් ගහලා නැහැ. අපේ රටේ මුල් ලෝකේ කොවිඩ් වසංගතයේ හොඳටම පාලනය කරපු රටවල් 10න් අතරට ශ්‍රී ලංකාවද පත් වෙලා තියෙනවා. එහෙම පත් කරන්න පුළුවන් කමුනේ දේශපාලන නායකත්වය නිසා. ඒ විතරක් නෙමෙයි අද පිට රටවල් එක්ක කතා කරගෙන මේ වෙනකොට ලක්ෂ 10ක එන්නත් ලබා දීම වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. කොවිඩ් 19 රෝගීන් මෙරට පූර්ණ සුව ලැබූ පිරිස 85,371 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.68. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 2489 දෙනෙකු පමණයි. කොවිඩ් 19 රෝගී වැළඳුණු තවත් 154 දෙනෙකු අද හඳුනා ගැනුණා. වැන්දි සායතනය පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මුහුණු ආවරණ 115ක් අද ප්‍රදානය කළා. වටිනාකම රුපියල් 168ක්. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් මෙවස්ථාවට එක්වත් සිටියා. අධ්‍යාපනය වැදගත්. පාසල් ආරම්භ කරන්න ඕනේ, විභාග පවත්වන්න ඕනේ, සියල්ලක්ම කරන්න ඕනේ අපේ දූ දරුවන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛ ස්ථානය දෙමින්. කිසිම අවදානමකට මේ දූ දරුවන්ගේ සෞඛ්‍යය භාජනය නොකර. ඉතින් ඒ නිසා තමයි මේ අංග සම්පූර්ණ වැඩපිළිවෙලත් අපි දියත් කරලා තියෙන්නේ. ඒ සඳහා හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වේදම් කළා රුපියල් මිලියන 105. ආණ්ඩුවට තනියෙන් කරන්නත් බෑ, වෙන කාටවත් හුදකලාව කරන්න පුළුවන් කමකුත් නෑ. ඒ නිසා මේ අභිමතා සාක්ෂාත් කර ගැනීම සඳහා ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි රජය හා පෞද්ගලික අංශය එකට වැඩ කිරීම. ගම්පහ දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ කමිටුව ඊයේ රැස්ුණා. ඒ රමේෂ් පතිරණ හා ප්‍රසන්න වන්තුන් ගැන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොල්ගස් කැපීම තහනම් කිරීමේ නීති ගෙනෙන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කාර්මික ජනපදවල වසාදමා ඇති කර්මාන්ත ශාලා වෙනුවට නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නයි අමාත්‍ය ප්‍රසන්න වන්තුන්ග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා.